ප්‍රාසිකම ඒකාන්තා බලමණ්ඩල අපේ හිරුනිගා මෙතනියගේ ජයග්‍රහණය වෙනුවෙන් අනිවාර්යයෙන්ම කැප වෙනවා. එතුමිය කොළඹ දිස්ත්‍රික්කයේ අපේ අපේක්ෂකලා ස්ත්‍රී ඉන්න එකම කාන්තා. එනිසා එතුමියගේ ශක්තිය තුලින් අපි බලාපොරොත්තු වෙනවා පස්වෙනි දින පසුව කොළඹ දිස්ත්‍රික්කයේ මුළුමහත් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ අයිති ආර්ථික සමාජීය දේශපාලනික ඒ අයිතීන් තහවුරු කරන වැඩසටහන දියතාවක්. ඔබ සියලු දෙනාටම මතක ඇති ජනාධිපතිවරණයේදී අපි කාන්තා ප්‍රඥප්තිය ඉදිරිපත් කළා. ඒ කාන්තා ප්‍රඥප්තිය දිනපු හැටි රටේ නීතිය බවට පත් කරනවායි කියලා පොරොන්දු වුණා. නමුත් 69 ලක්ෂයකගේ ජනවර්ම ප්‍රතිවාදීය වෙත ලැබුණු නිසා අපිට බැරි වුණා ඒ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන්න රටේ නීතිය බවට පත් කරන්න. මම ඔබ සියලු දෙනාට මේ අවස්ථාවේ පොරොන්දුක් වෙනවා එදා එසේ වුවත් මෙදා පාර අපි දිනන එක දිනනවා. අපි රත්නාවන දිනනවා. අපි කොළඹ දිනනවා. අපි මුළු රටම දිනනවා. මුළු රටම දිනලා කාන්තා ප්‍රඥප්ති අඩංගු ඒ සියලුම ප්‍රතිපාදනයන් රටේ නීතිය බවට පත් කරනවාමයි කියන එක මම සම්මානසලමේ අවස්ථාවේ කියන්නේ. මිත්‍රවරුනි කාන්තාව කියන්නේ අද රටේ බහුතරය 51.5% දල වශයෙන් අපේ රටේ කාන්තාවන් සිටිනවා. නමුත් අපිට කිසිසේත්ම සෑහීමකට පත්වන්න බැහැ. රටේ බහුතරයට වර්තමානයේ ලැබෙන්නේ දෙවෙනි පන්තියේ සැලකිලි. පහත් මට්ටමේ සැලකිලි. මේන වැඩි අපි කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් කරන්නට මේට වැඩි අපි කාන්තාවන්ගේ රැකවරණ ආරක්ෂාව වෙනුවෙන් අපි නීති ප්‍රතිපාදනයන් හදන්නට ඕන. මිත්‍රවරුනි මේ රටේ කාන්තාවන්ට මේට වැඩි තැනක් අපි ජන සමාජයේ නිර්මාණය කරන්නට ඕන. බලපාන මැතිවරණ වෙනුවෙන් අවුගේ රජයේ දියත් කරපු උදාරතර වැඩසටහනක් තමයි බලපාන ආයතනවල 125ක අනිවාර්ය කාන්තා නියෝජනය. අද කාන්තාවන්ට බලපාන ශිෂ්ත්‍රයේ ඒ ලොකු ගැම්මක් ඇති වෙලා තිබෙනවා ඒ කාන්තා නියෝජනත්වය තුළ. අපි එක බලත් සටහනක් ගේන්නට ඕන. අඩුම ගානේ අපේක්ෂකවරු ඉදිරිපත් කරනකොට ඒ කාන්තාවන්ට ඒ 125ක අපේක්ෂක නියෝජනත්වය ලබා දෙන්න. ඒ වගේම පාර්ලිමේන්තුව තුළ ඒ අපේක්ෂකත්වය ලබා දීමේදී ඒ කටයුතු අපි ක්‍රියාත්මක කර යුතුමයි. සමග ජන බලවේගය ආරම්භ වෙලා කෙටි කාලයක්. මේ කෙටි කාලයක් තුළ අපිට බැරි වුණා මේ අභිලාෂයන් සාක්ෂාත් කරන්න. මේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන්න. නමුත් හිතාදර මිත්‍රවරුනි අපේ ලෑස්තිීමේ අවස්ථාවේ ඉදිරියට තවන සෑම පියවරකදී මේ රටේ කාන්තා ශක්තිය වර්ධනය කරන්නට කාන්තා නියෝජනත්වය ප්‍රවර්ධනය කරන්නට කාන්තාවන් ගැන කතා කරන වැඩකටයුතු කිරීම ඡන්දේ කාලයට පමණක් සීමා නොකොට අභිමානවත් කාන්තා උරුමයක් අභිමානවත් කාන්තා ස්ථාවරයක් අපේ රටේ ජන සමාජය නිර්මාණය කරන්නට සමග ජන බලවේගයේ අපි විශේෂ කාර්යයන් දියත් කරනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. හිතවත් මිත්‍රවරුනි කාලය ගෙවිලා තිබෙනවා මෞරුන්ගේ සෞඛ්‍ය සම්පන්න භවය ගැන හිතා. අද අම්මාවරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය බොඩි මාස් ඉන්ඩෙක්ස් එක දිහා බැලුවා අපි මේට වැඩිය රටක් හැටියට
කාන්තාවන්ගේ මවකගේ සෞඛ්‍ය සම්පන්න භාවය තහවුරු කරන්නට අපි කටයුතු කරන්න ඕන. ඒ වගේම කාන්තාවන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය ගැන කතා කරන අතරතුර ලදරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය ගැන පෝෂණ තත්ත්වයන් ගැන අපි අවධානය යොමු කරන්නට ඕන. අපි ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් නිර්මාණය කරලා දරුවන්ගේ ලදරුවන්ගේ සහ මවුරුන්ගේ ඒ පෝෂණ තත්ත්වයන් උසස් මට්ටමකට ගෙනෙන්නට අපි අදහස් කරමු. දරුව දිහා බැලුවම අඩු උපත් බර දරුවන් කුරු වීම, මිටි වීම, ක්ෂය වීම, නීරක්තිය, රක්තහීනතාවය මේ යනාදී වශයෙන් බරපතල දර්ශනයන් රසක් තිබෙනවා. රටක් හැටියට ඒ දර්ශන වලින් අපි උසස් ලකුණු දමා ගන්නට ඕන. අපේ රටේ ළදරුවන්ගේ, දරුවන්ගේ, මව්වරුන්ගේ, කාන්තාවන්ගේ පෝෂණ මට්ටමය උසස් මට්ටමකට ගෙනෙන්නට අපි අදහස් කරමින් සිටිනවා. ඒ වගේම ළමා සායන, ළදරු සායන, මාතෘ සායන රට රටේම ක්‍රියාත්මක කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. අද අපේ රටේ බරපතල හිඟයක් තිබෙනවා පෞද්ගල සෞඛ්‍ය සේවා නිලධාරී කුමියන්ට. මගේ මතකයේ හැටියට ජනගහනයෙන් 3000කට එකක් වශයෙන් තමයි පෞද්ගල සෞඛ්‍ය සේවා නිලධාරීන් ඉදන් නම් කරලා තිබුණේ. නමුත් අද වෙනකොට ජනගහනයෙන් 5000කට 6000කට එක වගේ අද ක්‍රියාත්මක වෙන්නේ. වැඩිපුර පෞද්ගල සෞඛ්‍ය සේවා නිලධාරී කුමියන් සම්බන්ධ කරගෙන මවගේ දරුවගේ සෞඛ්‍ය සම්පන්න භාවය තහවුරු කිරීමේ ජාතික වැඩසටහන සමගි ජන බලවේගින් ක්‍රියාත්මක කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්නේ. ඊළඟින් මුතුන්නි තමුණන්සල දැනගන්නට ඕන යුනිසෙෆ් ආයතනය පහුගිය දවසක සංගමණයක් කළා කියලා. සංගමණයක් කරලා ඒ අය හොයාගෙන තිබෙනවා අද මේ මොහොතේ අපේ රටේ 130කට ජනගහණයෙන් 130කට හරියාකාරව ආහාර පාන නැහැ. දැන් මේ තත්ත්වය මේ මාසෙත්, ලබන මාසෙත්, ඊළඟ මාසෙත් උග්‍ර තත්ත්වයකට හැරෙනවා. ඒක මහා බරපතල තත්ත්වයක්. මේ රටේ 130කට ආහාර සුරක්ෂිත භාවය නැති කියන්නේ ආහාර සුරක්ෂිත භාවය නැතිවීම තුළින් මොකක්ද සිද්ධ වෙන්නේ? මන්ද පෝෂණය කියන විෂම චක්‍රය ආරම්භ වෙනවා. ඒ විෂම චක්‍රය තුළ මේ රටේ ජන ප්‍රජාවගේ නිෂ්පාදන ධාරිතාවය අඩු වෙනවා. අපිට කියනවා මිත්‍රවරුනි මැදි ආදායම් රටක් කියලා. හැබැයි දැන් දින දෙකකට පෙර මැදි ආදායම් රට අඩු මැදි ආදායම් රටක් හැටියට පහළ තත්ත්වයකට ශ්‍රේණිය අඩු වෙනවා. කෙසේ වෙතත් ශ්‍රේණිය කුමක් වුණත් අපේ රටේ කාන්තා පරපුර දිහා බැලුවම අඩු ප්‍රතිශතයක් තමයි ආදායම් උත්පාදනයට යොමු වෙන්නේ. ආදායම් උත්පාදනයට යොමු වෙන කාන්තා ප්‍රතිශතය ඉතාමත්ම සීමා සහිතයි. අපි මේ උසස් මට්ටමකට ගෙනින්නට කාන්තාවන්ට රැකියාවලට යෑම සඳහා ඒ අදාළ උනන්දු කරමින් අපි කරන්නට ඕන. විශේෂයෙන්ම දූ දරුවන්ගේ අයිතිවාසිකම් වලට හානියක් නොවන ආකාරයට, දූ දරුවන්ට අගතියක් නොවන ආකාරයට කාන්තාව රටේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියේ කොටස් කරුවන් බවට පත් කරගන්න. හැමෝම නායකකාරකාවින් කියන කතාවක් තමයි අපි ආදායම වැඩි කරනවා. පවුලේ ආදායම වැඩි කරනවා. හැබැයි වැඩි වෙන විදිහ ගැන විග්‍රහයක් මම තවුන්දාස්ලාට කියන කැමති. අපි අදහස් කරනවා හැම පවුලකම ගෘහණිය සම්බන්ධ කරගෙන ඵලදායී ස්වයං රැකියාවක් උදියට ආරම්භ කරගන්න. සුපුරුදු පරිදි ගෙදරට ආදායම් ගෙන එන ඒ ස්වාමි පුරුෂයා අමතරව කාන්තාවත් ආර්ථික නිෂ්පාදන ශිෂ්ටාචාරය ආර්ථික ක්‍රියාවලියේ ප්‍රායෝගික සක්‍රිය
කොටස් කරුවෙක් බවට පත් කරන්නට අපි අදහස් කරනවා. දැනට ස්වාමි පුරුෂයාගේ ආදායම පමණක් නම් ලැබෙන්නේ. ඒකට භාර්යාවගේ ආදායම එකතු වෙනකොට ඉබේටම පවුලේ ආර්ථික මට්ටම ඉහළ යනවා. ආදායම මට්ටම ඉහළ යනවා. ජන ජීවිතයේ ඉහළ යනවා. නිවසේ තිබෙන ප්‍රශ්න විසඳෙනවා. අතවිට සරුවෙනවා. දූ දරුවන්ට ලබා දෙන්න පුළුවන් ඒ ආහාර පාන ටික ලබා දීමේ හැකියාව නිර්මාණය වෙනවා. නමුත් මේ ජන සමාජය තුළ කාන්තාවට රැකියාවක් කිරීම සඳහා තිබෙනා වූ සමාජමය බාධා අපි ඉවත් කරන්නට ඒ බාධා දුක්කම් වලු ඉවත් කරොත් පමණයි කාන්තාවට රුචිකත්වයක් ඇති වෙන්නේ මේ ආදායම් මාර්ගවලදී. ඒ නිසා අපේ රජයක් තුළ සමගි ජනබලයේ රජයක් තුළ තමුන්නාන්සලා දුරකතනේ ජයග්‍රහණය කරනකොට මේ රටේ කාන්තා පරපුරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ වැඩියෙන්ම සලකපු ආණ්ඩුව බවට අපි පත් වෙනවා වගේ මේ අවස්ථාවේ කියන්නේ. හිතාදර මිත්‍රවරුනි මගේ තවත් අදහස් කිහිපයක් තිබෙනවා. ඒක බොහෝ විවාදයකට තුඩු දෙන අදහස්. මම කැමති ඒකත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න. කාන්තාවක් දූෂණයට පත් වෙනවා. ලදරුවෙක් දරුවෙක් හිංසනයට පත් වෙනවා. පවතින නීතිය පිළිබඳව අපිට සෑහීමට පත් වෙන්නට පුළුවන් මේ අවස්ථාව. කවුරු පවතින නීතිය ගැන සෑහීමට පත් වුණා මට නම් සෑහීමට පත්වන්න බැහැ. අපි අදහස් කරනවා කාන්තාවන්ට අතවර කිරීම, කාන්තා හිංසනය, දූෂණය, ළමා අපචාර, ළදරුවන් දූෂණය කිරීම මේකට අපි දැඩි තීන්දුව తీරන ගන්නට කාලය ලැබිලා තියෙනවා. අපි මේට වැඩිය ශක්ති සම්පන්නව නීති සම්පාදනය කරන්න දැනට පවතින දනුවම් අපි තවදුරටත් ඉහළ මට්ටමකට ගෙනියන්න නීතිය තිබුණාට බදී දනුවම් ක්‍රියාත්මක වුණාට බදී හිංසනයේ ලක් වෙන කාන්තා අතවරයට ලක් වෙන දරුව වෙන්නේ අපේ රටේ ඒ සිදුවෙන නීතිමය ක්‍රියාදාමය ඉතාමත්ම දුර්වල මට්ටමක තිබෙනවා කියන එක මට සිද්ධයි. ඒ නිසා අපේ රජයක් තුළ අපි අදහස් කරනවා විශේෂයෙන්ම කාන්තා හිංසනය නැති කරන්නට, ළමා අපචාර නැති කරන්නට වෙනම ඒකක ස්ථාපනය කරන්න. ඒ නීතිමය ඒකක හරහා කාන්තාවන්ගේ ළමුවන්ගේ අයිතිවාසිකම් නීත පෙළිය ආරක්ෂා කරන්නට අපි සැලීම යෙදී සිටිනවා. අම්මලට හොඳටම තේරෙනවා දරු කැක්කුම. වැඩියෙන්ම දරු කැක්කුම තේරෙන්නේ අම්මලට. ඒක තමයි සත්‍යය. මිත්‍රවරුනි අද වෙන විට අපේ ළදරු කරපු කුඩු ජාලාරණකාරීන්ගේ ග්‍රහණයට ඊසි කැෂ් සහ තවත් අමතර ක්‍රමවේද තුන කුඩු ජාවාරම ව්‍යාපාරය අපේ රටේ දරු පරපුර විනාශ මුඛයේ කරා යන තත්ත්වයක් නිර්මාණය වෙනවා. කනගාටුවෙන් මට කියන්න ඕන මේට වැඩිය විධිමත් වගේ කටයුතු කරන්න ඕන රටක් හැටියට. මේ තියෙන ප්‍රතිපාදන සහ නීතිමය ක්‍රියාදාමයන් කිසිසේත් ඇත්ත වශයෙන්ම කියනවා නම් හෙරොයින් ජාවාරම ක්‍රියාත්මක කරන ජාවාරම් කාර්යවලට හිමි වෙන්නට ඕන එකම එක දෙයක්. ඒ තමයි මරණීය දණ්ඩනය. මේ රටේ කුඩු ව්‍යාපාර නතර කරන්නට නම් හෙරොයින් ජාවාරම නතර කරන්නට නම් සිංගප්පූරුවට හා සමානව දැඩි නීති නීති ගෙනෙන්නට ඕන. මට මතක් වෙනවා මේ වෙලාවේ සිංගප්පූරු නීතිය කොයිතරම් තදින් ක්‍රියාත්මක කරනවද කියලා. එක අවස්ථාවක
ඇමරිකානු පුරවැසිය අහු වුණා හෙරොයින් සමග නඩු විභාගයෙන් පසුව ඔහුට මරණීය දඬුවම් හිමුණා මරණීය දඬුවම් හිමුණයි පස්සේ ඒ ක්‍රියාත්මක කරන්නට දින කිහිපයකට පෙර ඇමරිකානු ජනාධිපතිතුමා දුරකථන ඇමතුමක් දුන්නා සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ඇමතුමා ඇමරිකානු ජනාධිපතිතුමා කියනවා ලී ක්වාන් යූ ඇමතුමනි මගේ රටේ පුරවැසියෙක් අහු වෙලා තිබෙනවා හෙරොයින් සමග උසාවි ක්‍රියාදාමයෙන් පසුව ඔහුට මරණීය දඬුවම් හිමුණා जनाधिपति ඇමරිකාවේ ප්‍රශ්න ටික විසඳන සිංගප්පූරුවේ මම අපේ රටට මුහුණ පාන ප්‍රශ්න ටික මම විසඳන්නම් මෙන්න මිත්‍රවරුනේ ලී ක්වාන් යූ අහමැතිතුමා ගත්තු තීන්දුව බොහොම තද ස්ථාවරයක හිටියා කුඩු වලින් තොර මත්ද්‍රව්‍ය වලින් තොර සිංගප්පූරුව බිහි කරනවා කවුරු කැමති වුණත් අකමැති වුණත් අද කියන්නේ එක දෙයක් තියෙනවා ඒ තමයි අපේ මාතෘභූමිය අද කුඩු කේන්ද්‍රස්ථානය මධ්‍යස්ථානය වලට පත් වෙනවා පිට පිටම විවිධ ආණ්ඩු වලට මේ මර්ධනය කරන්නට බැරි කියලා මේ බැරි වීම තුල මම කියන්න හැමතේ අපි අපිටම ඇඟිල්ල දිගු කර ගන්නවා මේක රජයකට පක්ෂයකට සීමා වුණ දෙයක් කුඩු මර්ධනය කිරීමේ වැඩ කටයුතු වලදී හැමෝම ෆේල් හැමෝම අසමත් අද පාසල්වල කුඩු ජාවාරම ඊසි කෑෂ් එකළු විවිධ ක්‍රමවේද තුලින් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක මේ අම්මලා දන්නවා අර තාත්තලා දන්නවා මේ තුලින් රටේ දරු පරපුරට සිදුවෙන හානි මේ දරුවන් තමයි රටේ අනාගතේ බාර ගන්න සිටින දරුවන් දැන් මම කුඩු වලට විරුද්ධව ත්‍රස්තවාදයට විරුද්ධව මරණීය දඬුවම් ක්‍රියාත්මක කරන්න ඕනේ කියනකොට යම් යම් වෙනත් මතධාරි මත විරුද්ධව විවිධ ප්‍රකාශ කරනවා කුඩු වලට විරුද්ධව කතා කරන ප්‍රධානම හේතුව මොකක්ද විශ්වාස කරන්න කුඩු ජාවාරු නිසා ඉරේට යන කුඩු කප්පිට ඉනි හිටියට වැඩිය ඇතුළට ගිහිල්ලා බිස්නස් කරනවා. හිරගෙදර යනවා කියන්නේ තමන්ගේ ව්‍යාපාරය ව්‍යාප්ත වෙනවා කියන්නේ. හිරගෙදර ගියන් පස්සේ කුඩු බිස්නස් වලට බොහොම හොඳයි. ඒක තමයි අපේ රටේ අවසන්ම තත්ත්වය. මේක එක ආණ්ඩුවකට එක ජනාධිපතිවරයෙකුට අගමැතිවරයෙකුට ඉංග්‍රීසි දික් කරලා හදන්න. මේ නවීනතම නූතන යුගයේ අපේ රට මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් තමයි මේ කුඩු ජාවාරය. මෙයට විරුද්ධව ගන්න තියෙන එකම තීරුවයි තියෙන්නේ. ඒ තමයි මරණීය දඬුවම් ක්‍රියාත්මක කිරීම. කුඩු වලට පමණක් නෙවෙයි ත්‍රස්තවාදයට විරුද්ධව අපි මරණීය දඬුවම් ක්‍රියාත්මක කරන්න ඕන. රටක් වුණහම මිත්‍රවරුනි අපිට සිද්ධ වෙනවා දැඩි තීන්දුව ගන්න. එසේ නොමැති වුණොත් අපිට පුළුවන් අතන කුඩු ජාවාරම වෙනවා විවාහක බදාගෙන ඉන්නවා දැන දැන පරම්පරාවෙන් පරම්පරාවට මේ වසංගතේ ක්‍රියාත්මක වෙනවා මේ විනාශකාරී ක්‍රියාව ක්‍රියාත්මක වෙනවා ඒ සමාවද තරුණාසර කියන්නේ කාලය එළිලා තිබෙන්නේ රටේම කුරුළු සංවාදයක් ඇති කරලා විශේෂයෙන්ම අපි තීන්දුව ගන්නට ඕන රට බාර ගන්න සිටින අනාගත පරපුර අපි රකින්නවා එහෙම නැත්නම් දැන දැනම රටේ අනාගතේ බාරගන්න සිටින දරු පරපුර අගාධයක් කරා යවන තීන්දුව තිබෙන්නේ රටේ ජනරාජයට. ඒ නිසා මිත්‍රවරුනි මේ දෙදී දීර්ඝව කතා කරන්නට හැමදේම
කොළඹ දිස්ත්‍රික්කයේ අපි අදහස් කරනවා සෑම ඡන්දකුල මධ්‍යස්ථානයක්ම කේන්ද්‍ර කරගෙන මේ කාන්තා සංවිධාන ගොඩනගනවා ඡන්දකුල මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගෙන ගොඩනගෙන කාන්තා සංවිධානය මැතිවරණ බල මණ්ඩලයක් හැටියට පත් කරනවා මැතිවරණ කොට්ටාස අද මේ බල මණ්ඩලයේ තමයි මේ රැස් වෙන්නේ මම ඔබ සියලු දෙනාටම වැදගත් ප්‍රතිඥාවක් දෙනවා හිතවත් මිත්‍රවරුනි අපි කොළඹ දිස්ත්‍රික්කයේ රටේ දිස්ත්‍රික් 25 කාන්තා පරපුර දැනුමෙන් සම්බන්ධ කරන්නට ඒ වගේම කාන්තා පරපුර ස්වයං රැකියා ශිෂ්‍ය හඳුන්වලා දීලා කාන්තාවන්ට අමතර ආදාය මාර්ගයක් නිර්මාණය කරලා පවුලේ ආර්ථික සුරක්ෂිතභාවය තහවුරු කරන වැඩසටහන බලය ඇතුවත් හෝ නැතුවත් අපි ක්‍රියාත්මක කරමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නම්. මේ ගණනාව තමුන්නාන්සලා රැඳිලා මතක තබා ගන්න අපේ ජයග්‍රහණය කාන්තා පරපුරේ ජයග්‍රහණය දුරකටනේ දිනනවා කියන්නේ සමග ජන බලවේගයේ දිනනවා කියන්නේ මේ රටේ 51.5 ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ සුවිශේෂීම ජයග්‍රහණය ලැබුවා කියලා. අන්න ඒ නිසා අදින් මේ යමෙන රප්පලාන කාන්තා බලවේගය තමුන්නාන්සලා හැම ඡන්දකොළ මධ්‍යස්ථානයකටම ගිහින් හැම කලාපාන කොට්ටාසයකටම ගිහින් හැම ග්‍රාම සේවකසම්පන්න ගිහින් තමුන්නාන්සලාගේ ඒ දිව්‍ය ශක්තිය හැකියාව තුළින් දැවැත්ත කාන්තා බලවේගය ගොඩනගලා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙතනියගේ ජයග්‍රහණය මෙදා පාර විජයග්‍රහණයක්ම කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉතිමි අතුර මමත් මෙවර ඉදිරිපත් කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ කණ්ඩායමේ 22ක් සිටිනවා කණ්ඩායමේ නායකයා හැටියට මම කටයුතු කරනවා මම තමුන්නාස කොළඹ අපේ නායකත්වය තුළ මේ 22 දෙනාගේම ශක්තිය තුළින් අපි වේදාපාර කොළඹ දිස්ත්‍රික්කයේ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා රැඳිම පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගෙන මේ වාරින්ම රාජ්‍ය බලයක් ලබා ගැනීම තුළ මේ රටේ මෙතික්කා කාන්තා පරපුරට ලැබුණු කුඩම්මගේ සැලකිල්ල ඉවත් කරලා පළවෙනි පන්තියේ සැලකිල්ල අපේ රටේ කාන්තා පරපුරට ලබා දීමේ වගකීම සජිත් ප්‍රේමදාස බාර ගන්නවාමයි කියන ප්‍රකාශ කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ දිරිය කාන්තාව දිරිය මාතාව අපේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියව අනිවාර්යයෙන්ම දිනවන්නට ඕන. එතුමි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටී කාන්තාව. ඔබ සියලු දෙනාම දන්නවා අවුගේ කාලේ පුරාවටම එතුමියට අභියෝග රැසක් එල්ල වුණා. කරදර රැසක් එල්ල වුණා. එතුමියගේ ඇත්තටම ජීවන රටාවට අභියෝග දුක්ඛම් කටු රාශියක් නිර්මාණය වුණා. නමුත් යහඩ ශක්තිය ඒ හැම අභියෝගයක්ම පරාජය කරන්නට එතුමියට හැකියාව ලැබුණා. ඒ නිසා ඒ එතුමියගේ අයෝමය ශක්තිය ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවට අවශ්‍යයි. වෙන කවුද අර විදියට මඩ ගහනකොට අර වටේම ඉඳගෙන උසුරු විසුරු කරනකොට වෙන කවුද මේ වගේ නිර්භීත ආකාරයට උත්තර දෙන්නේ කියන එක මම තමුන්නාන්සලගෙන් අහන්න කැමතියි. එහෙම පොන්දක් තියෙන කාන්තාවක් මම නැහැ කාලේ කතා කරන්න. ඒ නිසා තමුන්නාන්සලා සියලු දෙනා අපේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියගේ ජයග්‍රහණය උසස් විශිෂ්ට ජයග්‍රහණයක් බවට පත් කරලා එතුමියන් හැම වෙලාවෙම කියනවා මට එයාල බොහොම ලේසියි මොකද මගේ නම්බරයට පස්සේ එයාගේ නම්බරෙ ඉදිරියේ. ඒ නිසා මට කතා කරන හැම වෙලාවෙම කියන්නේ ජය නියතයි කියලා. මමත් විශ්වාස කරනවා එතුමියගේ ජය නියතයි. තමුන්නාන්සලා සියලු දෙනා එතුමියගේ ජය කවුරුන්ට කටයුතු කරන්නේ. ඒ වගේම මගේ ආරම්භයේදී මට අමතක වුණා මගේ සහෝදර අපේක්ෂිතතුමාගේ නම කියන්න. ඇත්ත වශයෙන්ම මම වෙනුවෙන් මැරිලා වැඩ කරපු අපේ චර්ණ විකුම් මැතිතුමා අපේ යාබද දෙහිවල කොට්ටාස මහතා මෙතුමාගේ සාන්තා බලපන්දල හෙට එතුමාගේ කාන්තා බලපන්දල හෙට මම දැන් මෙතන දෙන්නේ නැත්නම් නිකන් බල බලාගෙන හිතන වැඩේ දෙක කරන්න වෙනවා කෙසේ වෙතත් එතුමා යාබද මැතිවරණ කොට්ටාසේ අපේ සහෝදර අපේක්ෂකතුමා මම හිතන්නේ එතුමා ඔප්පු කරලා තිබෙනවා එතුමාගේ හැකියාව තුළ
ඔය කොච්චර ජේෂ්ඨ වුණත් ජේෂ්ඨත්වයේ හරියන්නේ නැහැ ශ්‍රේෂ්ඨ වෙන්න. ඒ නිසා කාට ජේෂ්ඨත්වයේ තිබුණත් මෙතුමා පෙන්වලා තියෙනවා ශ්‍රේෂ්ඨත්වයේ බෙහෙවර නැතිවෙන කොටසේ ඉතාමත් මොහොතින් මෙතුමා සංවිධානය කරගෙන යනවා. ඒ නිසා එතුමාගේ ජයග්‍රහණය තවුන්නාන්සලා තහවුරු කරලා අපි 22 දෙනාම එකට එකතු වෙලා කොළඹ දිස්ත්‍රික්කයේ මේ දැනට අභියෝගාත්මක ගමන දුරකථනයේ දිනවීම අපි ක්‍රියාත්මක කරනවාමයි අනිවාර්යෙන්ම දුරකථනයේ දිනනවා අනිවාර්යෙන්ම දුරකථනයේ ජය තහවුරු කරනවා අනිවාර්යෙන්ම සමවි ජන බලයේදී රජයක් අපි පිහිටවනවාමයි කියන්නේ ඔසිවි දෙනාම වාසනාවන්ත සෞභාග්‍ය සම්පන්න අනාගතයක් අපේ මම නිහිරනවා.